සූදානමක් තිබෙනවද මේ වර්තා වෙන සම මේ විදිහට විවිධ ස්ථාන වල විශේෂම තමා ඒ ආයතන ඉතාමත් මොහොතින් ඒක බාහිර අරගෙන මාධ්‍යට කියන්නට ලැබිලා තියෙනවා මේ තත්ත්වයට දැනට හඳුනාගෙන තියෙන කොවිඩ් ආසාදයෙන් හම්බෙච්ච ස්ථාන සියල්ල මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා කොවිඩ් මර්ධනය කරගැනීමේ හොඳම ක්‍රමවේදය තමයි සත්‍ය හෙළි කිරීම ඒ නිසා මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනාවරණය කරගත් සියලු විස්තර මාධ්‍යයට ඉදිරිපත් කරලා තියෙනවා ඒක දිනපතා දවසට දෙවරක් කිරීමේ බලාපොරොත්තුව තියෙනවා සත්‍ය හෙළි කිරීමම තමයි සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීම තමයි කොවිඩ් කළමනාකරණය කරන්න තියෙන හොඳම ක්‍රමවේදය ඒ ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරනවා හැබැයි මිනුවම් වල කොවිඩ් රෝගියෙක් කොහොමද කොවිඩ් යාන්තිය හඳුනාගන්නේ ඒ ඒක ගැන අපි අද දවසෙත් කතා කරා ඒ එතන ඒ ෆැක්ටරි ඇතුලේ දවස් ගාණක් තිස්සේ මේ රෝගේ පැතිරෙමින් තිබිලා තියෙන හින්දා ඒ පුද්ගලයන් අතරම ඒ රෝගියෙක් ඇති වුණා කිය රෝගයේ පැතිරෙමින් තිබුණ බවට තමයි තාම හොයාගෙන තියෙන්නේ ඉදිරියේදී ඒ වසංගත විද්‍යා අධ්‍යයන වාර්තාවන් වල අනුව විශ්ලේෂණයක් කරලා පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වෙයි ඊයේ දවස වෙනකොට කොවිඩ් පරීක්ෂා කොවිඩ් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ 6482ක් කරලා තියෙනවා මීට වැඩිපුර අවශ්‍යතාවය ආවොත් ඒ සඳහා කරන්න වැඩි කරන්න ඕනේ එහෙම නැත්නම් PCR පරීක්ෂණ ස්ට්‍රෙන්තන් කරන්න ඕනේ ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තියෙන අද දවසෙත් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ PCR මැෂින් දෙකක් අලුතෙන් හම්බ වෙනවා ඉදිරි සතියේත් අලුතෙන් PCR මැෂින් හම්බ වෙන්න නියමිතයි ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී තව ඕඩර් කරපු තව ऑटोमेटेड मशीन එන්න නියමිතයි ඒ අනුව ඉදිරියේදී අවශ්‍යතාවය මත PCR පරීක්ෂණ වැඩි කිරීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා PCR පරීක්ෂණේ පොසිටිව් වෙන්නේ වෛරස් එක ඒ වෙලාවේ ඇක්ටිව්ලි තමන්ගේ ශ්වසන මාර්ගයෙන් එළියට යනවා නම් විතරයි එතකොට අපි සාම්පල් එක ගන්නකොට ඒ වෛරස් එක ඒ සාම්පල් එකට එකතු වුණාම ඒ වෛරස් එකේ වෛරස් විස බීජය සාම්පල් එකට ආවොත් තමයි PCR පරීක්ෂණේ පොසිටිව් වෙන්නේ රෝගේ වැළඳුණාට පස්සේ ශරීරයේ ඇතුලේ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණ හැකියාව ඇති වෙනවා ඒ ප්‍රතිශක්තිකරණ හැකියාව කියන්නේ ඇන්ටිබොඩි හැදෙනවා කියන එක. ඒ ඇන්ටිබොඩි හැදුනහම වෛරස් ලෝඩ් එක අඩු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක ඊයේ දවසේ පොසිටිව් වෙලා අද දවසේ නෙගටිව් වෙන්නත් පුළුවන්. මේක ලෝකෙත් එහෙම වෙලා තියෙනවා. නමුත් මේ පුද්ගලයා සමාජයට උදාහරණව නෙවෙයි. ඔහු අඩුම ගානේ ගිදරදී නිරෝධායනයට හරි යොමු කරලා නැවතත් PCR පරීක්ෂණ කරලා තමයි ඒ පුද්ගලයාව සමාජයට උදාහරින්න අනුමත කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ ක්‍රියාවලියට අපි ඉදිරියේදී මීට ඉස්සර කරලා තියෙනවා එක දවසක් නෙගටිව් වුණා කියලා නිදහස් කරන්නේ consecutively 2 days දැන් චීන කාන්තාව යවන්න ඉස්සෙල්ලත් අපි පරීක්ෂණ දෙකක් කරලා ඒ දෙකම නෙගටිව් වුණාට පස්සේ තමයි ඒ කාන්තාව රිලීස් කරන්නේ මෙහෙමයි ලෝකේ හැමතැනම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිද්ධ වෙනවා දැන් ලංකාවේ සමහර දැන් ලංකාවෙන් එළියට යන සමහර පුද්ගලයන් විදේශගත වෙන උදවියගේ ඔවුන්ගේ රිපෝර්ට්ස් පිළිගන්නේ සමහර දැන් එමිරේට්ස් ගුවන් සමාගම් පිළිගන්නේ පෞද්ගලික රෝහල් කීපයක රිපෝර්ට්ස් පමණයි. එහෙම ගැටලුවකුත් තියෙනවා. අනිත් එක තමයි සමහර උදවිය මේ රටේ ඉන පුරවැසියෝ පෞද්ගලික රසායනාගාරවලින් පරීක්ෂණ කරගන්න කැමැත්තක් දක්වනවා. ඊට අමතරව කිසිසේත් රජය අපිට කරගන්න බැරි හින්දා පෞද්ගලිකව කරගන්න කියලා කොතනටවත් නිවේදන නිකුත් කරලා හරි ආයතන යොමු කරලා නැහැ. නමුත් පෞද්ගලික රෝහල් රජයත් එක්ක එකතු වෙලා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ව්‍යාපාරදේශයේ රෝහල් තමයි පෞද්ගලික රෝහල් විදිහට ලංකාවේ කටයුතු කරන්නේ. ඔවුන් මේ ටෙස්ට් එක කරන්න සූදානම් රෝහල් හතරක් තියෙනවා. ඒ රෝහල් වල ඒ ටෙස්ට් වැලිඩේට් කරලා ඒ රෝහල් වලට ඒක අවසර දීලා තියෙනවා කරන්න. ඒ රෝහල් විසින් තමන් යම් යම් පෞද්ගලික ආයතන ඇඟලුම් ආයතන සහ කර්මාන්තශාලාත් එක්ක එකතු වෙලා ඒ රෝ ඒ ආයතන සඳහා අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඔබ කියන එක කාර්යයක් මම පිළිගන්නවා. ඒ තමයි සමහර අවස්ථාවලදී රිපෝට් ලබා දීම ඩිලේ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ පිළිබඳව තවදුරටත් හොයලා බල ඉදිරියේදී කටයුතු කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කරනවා. ඒ අවම ධාරිතාව ඒ කරන්න පුළුවන් ඒ සඳහා පහසුකම් තියෙන ඊයේ දවසේ 6000 ගානක 6400 ගානක් කරලා තියෙනවා මෙය කියන තාක්ෂණිකව ඊට වැඩිය වැඩි කිරීමේ හැකියාව පැහැදිලිවම තියෙනවා ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා තව උපකරණ පරීක්ෂණ
කරන විවිධ යන්ත්‍ර ලංකාවට එන්න නියමිතයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉදිරි සති දෙක තුන තුළ ඒ යන්ත්‍ර ලැබෙයි කියලා ඒ අනුව ධාරිතාවයේ තවත් ඉහළ දැන්මිය හැකියි ගැටලුව තියෙන්නේ ගොඩක් ලෝකේ රටවල්වල මාස 6කට ඉස්සෙල්ලා ඕඩර් කරපු යන්ත්‍රත් තාම නිෂ්පාදනය කරලා ලංකාවට ඇවිල්ලා නැහැ මේ අද දවසේ වෛද්‍ය පරීක්ෂණයට හම්බ වෙන්නේ මාස 5කට ඉස්සෙල්ලා ඕඩර් කරපු යන්ත්‍ර දෙකක් තමයි හම්බ වෙන්නේ තව එහෙම ඕඩර් කරපු දේවල් එහෙම තමයි අපි ඉල්ලුම් කරලාද යන්ත්‍ර තියෙනවා ගෙවීම් කරලා ඒවා ලැබීමට නියමිතයි ඒවා ඉදිරියේදී ලැබෙනවා අපේ බලාපොරොත්තුව පැය 24ක් ඇතුළත ප්‍රතිඵලය ලබා දීම මේ ගන්න සාම්පල් ගන්න උදවිය සමාජයේ උදවිය නෙවෙයි සමාජයේ ඉන්න උදවිය නෙවෙයි රෝගීන් නැයි සැක කරලා සාම්පල් ලබාගත් උදවිය යම් කිසි කෙනෙක්ගෙන් සාම්පල් ගත්තා නම් ඒගොල්ලෝ ඉන්නේ අයිසොලේෂන් සෙන්ටර්ස් වල isolation centers වල ඉඳලා එය positive වුණොත් රෝහල් ගත කරනවා එහෙම නැති වුණොත් quarantine වලට දානවා තව සතියකින් දෙවනි sample එක කරන්න. ඒ නිසා මේ 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 සාධාරණීකරණය කරනවා නෙවෙයි report එන එක දවසක් ගත වෙන එක. නමුත් ඒ ගත වීම හින්දා සමාජයට කිසිදු අවඩක් වෙන්නේ ඉදිරියේදී මේ කටයුත්ත මීට වැඩිය වේලස්සනින් sample වල ප්‍රතිඵල ලබා දීම පිළිබඳව දැඩි අවධානයකින් මේ දවස්වල අපි සාකච්ඡා කරගෙන යනවා ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙන තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නේ